අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අද අපි 11 ශ්‍රේණියට අදාළ ඝනවස්තුවල පෘෂ්ඨ වර්ගඵලයේ පාඩම ඉගෙන ගනිමු. මුලින්ම අපි බලමු පිරමීඩ කියන්නේ මොනවටද කියලා. මේ රූප හතර දිහා බැලුවොත් ඕගලන්ට පේනවා මේ හැම රූපේම හැම මොහොතක්ම බහුවශ්‍රයක් වෙනවා. නමුත් එක් රූපේ දිහා බැලුවොත් එක මොහොතක හැඩය අනෙක් මොහොතවල හැඩයට වඩා වෙනස් හැඩයක් අරගෙන තියෙනවා. එතකොට මේ වෙනස් හැඩය හැර අනෙක් හැඩ සියල්ලම ත්‍රිකෝණාකාර වෙලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රිකෝණාකාර මොහොනත් එක පොදු ලක්ෂයකදී හමු වෙලා තියෙනවා. එතකොට මේ පොදු ලක්ෂය අපි හඳුන්වනවා ශීර්ෂය විදිහට. එහෙමනම් මේ වගේ එක පොදු ලක්ෂයකදී ත්‍රිකෝණාකාර මොහොනත් හමු වෙලා තියෙන අනෙක් මොහොනත් බහුවශ්‍රවන ඝන වස්තුවක් අපි හඳුන්වනවා පිරමීඩයක් විදිහට. එතකොට මේ පිරමීඩේ ආධාරකයේ විදිහට හඳුන්වන්නේ මේ ත්‍රිකෝණාකාර නොවන මොහොතට. එතකොට මේ පළවෙනි පිරමීඩේ ආධාරකය සමචතුරාශ්‍රයක්, දෙවෙනි පිරමීඩේ ආධාරකය ෂඩාශ්‍රයක්, තුන්වෙනි පිරමීඩේ ආධාරකය සමචතුරාශ්‍රයක්මයි, හතරවෙනි පිරමීඩේ ආධාරකය පංචාශ්‍රයක්. එතකොට ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා සවිධි චතුස්ථලයේ, එහෙම නැත්නම් චතුස්ථලයේ ගැන. චතුස්ථලයේ කියන්නේත් පිරමීඩයක්ම තමයි. මේ පිරමීඩත් එක්ක චතුස්ථලයේ තියෙන වෙනස තමයි ආධාරකය ත්‍රිකෝණාකාර මොහොතක්ම වීම. ඊළඟට අපි සාකච්ඡා කරමු ආධාරකයේ සමචතුරස්‍රාකාර වන පිරමීඩ ගැන. එතකොට මේ ඝනවස්තු දෙක දිහා බැලුවොත් අපි හඳුන්වනවා මෙන්න මේ ධාරය ඇල ධාරයක් විදිහට. ඊළඟට මේ සමචතුරස්‍රාකාර මොහොතේ විකර්ණ ඇඳලා හම්බ වෙන තැන හොයාගත්තොත් මේ විකර්ණ හමු වන තැන ඉඳන් ශීර්ෂයට යාකරන රේඛාව පළවෙනි රූපේ මේ විදිහට අඳින්න පුළුවන්, දෙවෙනි රූපේ මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට පළවෙනි රූපේ මේ විකර්ණ හමු වන තැන ඉඳන් අඳින රේඛාව මේ තිරස් මුහුණතට ලම්බ නිසා අපි මේ රේඛාව හඳුන්වනවා ලම්බ උස කියලා. නමුත් දෙවෙනි රූපේ මේ විකර්ණ හමුවන තැන ඉඳන් ශීර්ෂයේ රේඛාවක් ඇන්දොත් ලම්බව නෙවෙයි පිහිටන්නේ. ඒ නිසා මේ පළවෙනි රූපය විශේෂ අවස්ථාවක්. මේ පිරමීඩ අපි හඳුන්වන්නේ සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයේ විදිහට. එතකොට මේ ඍජු කියන වචනේ මෙතනදී යොදාගන්න හේතුව තමයි මේ තිරස්තලයට රතු පාටින් ඇඳපු රේඛාව ලම්බකව පිහිටලා තියෙන නිසා. එතකොට අපි මේ පාඩමේ ඉදිරියට කතා කරන්නේ මෙන්න මේ සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩ පිළිබඳව. එතකොට මේ පිරමීඩ දෙක ගත්තොත් මේ පිරමීඩ දෙකේ ආධාරකයේ විදිහට පිහිටලා තියෙන්නේ සවිධි බහුවශ්‍ර දෙකක්. ඒ වගේම ඒ සවිධි බහුවශ්‍රවල කලින් අපි විකර්ණයා කරලා හොයාගත්ත ලක්ෂය ශීර්ෂයත් එක්ක යාකරන රේඛාව ලම්බක වෙලක් තියෙනවා. ඒ නිසා මේ තියෙන්නේ ඍජු පිරමීඩ දෙකක්මයි. නමුත් සමහර අවස්ථාවලදී මේ ආධාරකය සවිධි නොවන තැන් තියෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී මේ හරි මැද හොයාගන්න කේන්ද්‍රකය කියලා සංකල්පයක් ඔගොල්ලෝ ඉදිරි වසරවලදී ගණිතයේ දිගටම හැදෑරුවොත් ඉගෙන ගන්නවා. ඊළඟට අපි බලමු කොහොමද ආධාරකයේ සමචතුරස්‍රාකාර වන පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. මුලින්ම අපි ඒ සඳහා ප්‍රකාශන ගොඩනගා ගමු. එතකොට අපි හිතමු මේ ආධාරකයේ දිග සහ පළල ඒ විදිහට. මොකද මේ තියෙන්නේ සමචතුරස්‍රයක්, ඒ නිසා දිග පළල දෙක එකිනෙකට සමානයි. එතකොට මේ තියෙන්නේ ලම්බ උස. අපි ලම්බ උස හඳුන්වන්නේ H අකුරෙන්. එතකොට මෙතන මේ ලම්බකයකින් දක්වලා තියෙන උස අපි හඳුන්වන්නේ ත්‍රිකෝණාකාර මොහොතේ ලම්බ උස විදිහට. එතකොට මේ දෙකම ලම්බ උසවල් තමයි. නමුත් මේ H මගින් දක්වලා තියෙන පිරමීඩේ ලම්බ උස, L මගින් දක්වලා තියෙන ත්‍රිකෝණාකාර මොහොතේ ලම්බ උස. මේ දෙක පටල ගන්න එපා. දැන් අපි මේ පිරමීඩේ මුහුණත් හඳුනා ගමු. මේ ආධාරකයට තියෙන සමචතුරස්‍රයක් පැත්තක දිග A. ඊළඟට මේ ත්‍රිකෝණ හතරම
එකිනෙකට විශාලත්වයෙන් සමාන ත්‍රිකෝණ. එතකොට ත්‍රිකෝණේ ආධාරකය වෙන්නේ ඒ, මේ ත්‍රිකෝණේ ලම්බෝස වෙන්නේ එල්. එහෙමනම් සමචතුරස්‍රාකාර මුහුණත් එකක් තියෙනවා. ඒ කියන්නේ ආධාරකයේ වර්ගඵලය ඒ ගුණ කිරීම ඒ වර්ගයේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකෝණාකාර මුහුණත් හතරේම වර්ගඵලය අපිට එක සැරේ හොයාගන්න පුළුවන්. මේ ත්‍රිකෝණාකාර මුහුණත් හතරම වර්ගඵලයෙන් එකිනෙක සමාන නිසා එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන්. භාගය ගුණ කිරීම, ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස මගින්. මේ වගේ මුහුණත් හතරක් තියෙන නිසා හතරෙන් ගුණ කරන්න ඕන. දැන් මේ හතර සහ දෙක සුළු කරන්න පුළුවන්. එතකොට දෙවරක් එකයි, දෙවරක් දෙකයි, මෙතන දෙකයි ඒL විදිහට ප්‍රකාශනය ලැබෙනවා. එහෙමනම් අපිට ආධාරකයේ සමචතුරස්‍රාකාර වන පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලයට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒ වර්ගය දෙකයි ඒLට එකතු කරලා. එතකොට මේ සූත්‍රයේ පමණක් මතක තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට මේ සූත්‍රයේ ගොඩනගෙන ආකාරය විදිහට ගණන් හදන්නත් පුළුවන්. ඒ ගණනේ හැටියට අවශ්‍ය ප්‍රකාශනය යොදාගන්න. අපි බලමු උදාහරණයක් කොහොමද හදන්නේ කියලා. රූපේ දැක්වෙන ඍජු පිරමීඩේ දී ඇති මිනුම් ඇසුරෙන් මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. එතකොට ආධාරකයේ දිග සහ පළල මීටර් 20යි කියලා දීලා තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස මීටර් 16.4ක් විදිහට දීලා තියෙනවා. එහෙමනම් මුලින්ම අපි ආධාරකයේ වර්ගඵලය හොයමු. මෙතනදී ඒ වර්ගය දන 2L කියලා කලින් ගත්ත ප්‍රකාශනය ගන්නේ නැතුව සාමාන්‍ය විදිහට පෘෂ්ඨ වර්ගඵලය හොයාගෙන යන්නේ. ඔගොල්ලෝ කැමතිනම් එක්වරම කලින් ලබාගත් ප්‍රකාශනයට ආදේශ කරලා පිළිතුර ලබා ගන්නත් පුළුවන්. ආධාරකයේ වර්ගඵලය වෙන්නේ 20 ගුණ කිරීම 20. ඒ කියන්නේ වර්ග මීටර් 400යි. මෙතනදී ඒකක ගැන සැලකිලිමත් වෙන්න මීටර් වලින් දීලා තියෙන නිසා. ඊළඟට ත්‍රිකෝණාකාර මුහුණත් හතරේම වර්ගඵලයට අපිට එක සැරේ ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණේ ආධාරකය වෙන්නේ 20. ඒ කියන්නේ භාගයේ ගුණ කිරීම 20 ගුණ කිරීම 16.4. මේ වගේ මුහුණත් හතරක් තියෙනවා. දැන් අපි සුළු කරොත් 2^2=1, 20^2=10. එතකොට 10^4=40, 40 ගුණ කිරීම 16.4. අපි ගුණ කරොත් 0.4 4 16 6 දානවා ඉතුරු 1, 6 24 1 25, 5 ඉතුරු 2, 4 1 4 2 6. 1 දශම ස්ථානයක් වෙන් කරන්න ඕනි. ඒ අනුව පිළිතුර ලැබෙනවා වර්ග මීටර් 656 විදිහට. එහෙමනම් අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් 400 සහ 656 එකතු කරලා. මෙතනදී එකතු කරන්න ලේසි. 6යි 5යි, 6 4 10 දැම්ම ඉතුරු 1. ඒ කියන්නේ 1056 වර්ග මීටර් විදිහට පිළිතුර ලැබෙනවා. එතකොට ආදේශය ඉතාම වැදගත්. ඔගලොන්ට අවසාන පිළිතුර නිවැරදිව ගන්න බැරි වුණොත් මේ ආදේශ කරපු පියවරවලදී ඔගලන්ට ලකුණු ලැබෙනවා. අවසානයේ මුළු පෘෂ්ඨ වර්ගඵලයත් මේ විදිහට එක් එක් තැන්වලදී ගත්ත ටික එකතු කරන බව දක්වලා අවසාන පිළිතුර ලියන්න. දෙවැනි උදාහරණය සමචතුරස්‍රාකාර ආධාරකයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 576ක් සහ ඇලධාරයක දිග සෙන්ටිමීටර් 15ක් වූ ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ උස ගණනය කරන්න. අපි රූප සටහනක් ඇඳගත්තොත් ආධාරකයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 576 විදිහට දීලා තියෙනවා. ඇලධාරය සෙන්ටිමීටර් 15යි. දැන් සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග අපිට හොයාගන්න පුළුවන් මේ 576 වර්ගමූලය හොයලා. එතකොට වර්ගමූලය හොයන ක්‍රම තුනක් අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි ප්‍රථමක සාධක ඇසුරෙන් වර්ගමූලය හොයන එක. දෙවැනි ක්‍රමය බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන එක. තුන්වැනි ක්‍රමය ලඝුගණක භාවිතයෙන් වර්ගමූලය හොයන එක. මේ කැමැති විදිහකට ඔගලොන්ට වර්ගමූලය හොයාගන්න පුළුවන්. අපි මුලින්ම ප්‍රථමක සාධක ඇසුරෙන් හොයන්න පුළුවන්ද කියලා බලමු. 576 බෙදීම 2, 5^2=2, 14^2=8, ඉතුරු 1, 16^2=8. 288 බෙදීම 2, 2^2=1, 8^2=4, මෙතනත් 8^2=4. බෙදීම 2,
දාහතරට දෙකේව හතයි, හතරට දෙකේව දෙකයි. බෙදීම දෙක, හතර දෙකේව තුනයි, දොළහට දෙකේව හයයි. නැවතත් තිසයි බෙදීම දෙක, තුනට දෙකේව එකයි, දාසේර දෙකේව අටයි. බෙදීම දෙක නවයයි, බෙදීම තුන තුනයි. මෙතන අවසානයේ තුනෙන් බෙදන්නත් පුළුවන්, නැත්තම් මේ විදිහට තියාගෙනත් අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. එතකොට ලැබිලා තියෙනවා දෙකේවා එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයක්. ඒ වගේම තුනේවා දෙකක්. එහෙමනම් වර්ගමූල 570 සමාන වෙන්නේ දෙකේ යුගල් තුනක සහ තුනේ යුගල් එකක ගුණිතයට නිසා වර්ගමූල 576 අගය මේ එක් එක් යුගලේ එක් සංඛ්‍යාව බැගින් අරගෙන ඒවායේ ගුණිතය හොයලා අපිට හොයාගන්න පුළුවන්. දෙවරක් දෙක හතරයි, හතරක් දෙක අටයි, අටරක් තුන 24යි. 24 විදිහට පිළිතුර ලැබෙනවා. මේ කැමැති ක්‍රමයකට ඕගොල්ලොන්ට වර්ගමූලයේ හොයන්න පුළුවන්. වර්ගමූලයේ හොයන ක්‍රමය දක්වලා තියන්න. එහෙමනම් සෙන්ටිමීටර 24 විදිහට අපිට ලැබුණා. ඊළඟට අපි ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බෝස ගණනය කරන්න ඕන. එතකොට ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බෝස කියලා කියන්නේ මෙන්න මේ උසට. එතකොට මෙතන අංශක 90ක් වෙනවා. අපි මේ එක ත්‍රිකෝණයක් මේ විදිහට ඇඳගමු. දැන් මෙතන අංශක 90යි. එතකොට මේ මුළු දිග දැන් අපි හොයාගත්තා සෙන්ටිමීටර 24ක් විදිහට. මේ දිගෙන් භාගයක් තමයි අපි මෙතෙන්ට අරන් තියෙන්නේ. එහෙමනම් BC දිග සෙන්ටිමීටර 12ක් විදිහට ලියන්න පුළුවන්. ඊළඟට මේ ඇලදාරේ සෙන්ටිමීටර 15ක් විදිහට දීලා තියෙනවා. ඒ කියන්නේ මේ AC කියන්නේ සෙන්ටිමීටර 15යි. මෙතන H විදිහට අරගෙන දැන් අපිට පයිතගරස් ප්‍රමේය යොදලා H ගණනය කරන්න පුළුවන්. එහෙමනම් AB වර්ගය කියලා කියන්නේ H වර්ගය, BC වර්ගය කියලා කියන්නේ 12 වර්ගය, AC වර්ගය කියලා කියන්නේ 15 වර්ගය. දැන් H වර්ගය යුක්ත කරාම 15 වර්ගයේ ඍණ 12 වර්ගයේ විදිහට ලැබෙනවා. මෙතන සුළු කරාන ක්‍රම දෙකක් තියෙනවා. කැමතිනම් වර්ග දෙකක අන්තරේ භාවිතා කරලත්, එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට 15 ගුණ කිරීම 15 යගේ හොයාගෙන 12 ගුණ කිරීම 12 යගේ හොයාගෙන මේ දෙක අඩු කරන්නත් පුළුවන්. එතකොට 15ක් 15 කියලා කියන්නේ 225යි, 12ක් 12 කියලා කියන්නේ 144යි. එහෙමනම් H වර්ගයේ සමානයි 225 ඍණ 144. 5න් 4ක් 1යි, 12න් 4ක් 8යි, 1න් 1ක් 0.1යි. ඒ කියන්නේ 81යි. එහෙමනම් පිළිතුර ලැබෙනවා H සමානයි වර්ගමූල 81. ඒ කියන්නේ සෙන්ටිමීටර 9යි. අවසාන පිළිතුර අපි ඒකක සහිතව ලියන්න ඕනේ. අපි ඊළඟට සාකච්ඡා කරන ඝන වස්තුව තමයි කේතුව. කේතුවේ මෙන්න මේ කොටස් ටික ඕගොල්ලෝ හඳුනගෙන ඉන්න ඕනේ. එතකොට කේතුවේ ආධාරකයේ වෘතයක් වෙනවා. මේ ආධාරකයේ අරය තමයි R මගින් දක්වලා තියෙන්නේ. එතකොට ආධාරකයේ කේන්ද්‍රය, එහෙම නැත්නම් වෘතයේ කේන්ද්‍රය මේ ශීර්ෂයට යාකරන රේඛාව ලම්බක වෙලා තියෙන නිසා මේ H හඳුන්වන්නේ ලම්බ උස විදිහට. ඒ වගේම මේ L මගින් දක්වලා තියෙන්නේ කේතුවේ ඇල උස. මේ තියෙන්නේ ශීර්ෂය. මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨය. මේ තියෙන්නේ ආධාරකය. එහෙම නැත්නම් අපිට වෘත්තාකාර ආධාරකයේ විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ වෘත්තාකාර ආධාරකයේ කේන්ද්‍රය ශීර්ෂයට යාකරන රේඛාව තිරස්තලයට ලම්බක නිසා මේ කේතුවත් අපි ඍජු වෘත්ත කේතුව විදිහට හඳුන්වනවා. එතකොට මේ පාඩමේ අපි කතා කරන්නේ ඍජු වෘත්ත කේතු පිළිබඳව. දැන් අපි බලමු මේ වගේ ඍජු වෘත්ත කේතුවක කොහොමද පෘෂ්ඨ වර්ග ඵලය ගණනය කරන්නේ කියලා. පළවෙනියටම මේ වෘත්තාකාර ආධාරකයේ වර්ග ඵලය අපිට හොයාගන්න පුළුවන් පහසුවෙන්ම φr වර්ගය සූත්‍රය භාවිතා කරලා. ඒ වගේම මේ වෘත්තාකාර ආධාරකයේ පරිධිය වෙන්නේ 2πr. ඊළඟට මේ කේතුවේ මේ වෘත්තාකාර ආධාරකයේ නැත්තම්, ඒ කියන්නේ කුහර කේතුවක් නම්, එතකොට කතුරක් භාවිතයෙන් මේ ඇලදාරයක් ඔස්සේ ශීර්ෂයේ තෙක් කපල දිගෑරියොත් මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. ඔයගොල්ලන්ට මේ බව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ මේ වටේ දිග වෙන්නේ
මෙන්න මේ දෙකයි ෆයි ආර්. ඒ කියන්නේ මේ කොටස තමයි මේ වෘත්තාකාර ආධාරකයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ අරය වෙලා තියෙන්නේ මෙන්න මේ ඇලධාරය. එහෙමනම් ඕගොල්ලෝ දැනටමත් දන්නවා මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ කොහොමද කියලා. එතකොට මේ කෝණය ඕනම අගයක් වෙන්න පුළුවන්. එතකොට අපි පොදු ප්‍රකාශනයක් තමයි මෙතනදී ලබා ගන්න උත්සාහ කරන්නේ. එහෙමනම් චාප කොටසේ දිග වෙන්නේ අරය L නම් 2.5L ගුණ කිරීම 360 තීටා විදිහට තමයි අපි චාප කොටසේ දිගට ප්‍රකාශනය ලබා ගන්න. එහෙමනම් මේ චාප කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වෘත්තේ පරිධියට. එතකොට මේ අපි කලින් දැක්වපු 2.5R තමයි මේ වෙන විදිහකට ලියලා තියෙන්නේ. එහෙමනම් මේ ප්‍රකාශනය 2.5R සමාන වෙනවා. එහෙමනම් අපි තීටා උක්ත කරගත්තොත් තීටා සමාන වෙනවා මේ 360 එහා පැත්තේ ලවයට යනවා. ඒ කියන්නේ 2.5R ඒ විදිහටම තියෙනකොට 360 ලවේ ලිය වෙනවා හරයට මේ 2.5L ගමන් කරනවා මේ විදිහට. එහෙමනම් තීටා කියන්නේ 2.5R ගුණ කිරීම අංශක 360 බෙදීම 2.5Lට. එහෙමනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මේ මුළු වෘත්තේ වර්ගඵලය ඇසුරෙන්. මුළු වෘත්තේම වර්ගඵලය වෙන්නේ අරය L නිසා 5L වර්ගය 5L වර්ගයෙන් 360 තීටා විදිහට අපිට ප්‍රකාශනය ලියන්න පුළුවන්. දැන් මේ තීටා වෙනුවට අපි කලින් ප්‍රකාශනයක් ලබා ගත්තා. එතකොට මේ තීටා මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. ඒ සඳහා අපි මේ ප්‍රකාශනය සකස් කරගමු. 5L වර්ගය ගුණ කිරීම තීටා බෙදීම අංශක 360. එහෙමනම් ආදේශ කරොත් 5L වර්ගයේ ගුණ කිරීම 2.5R ගුණ කිරීම අංශක 360 බෙදීම 2.5L ගුණ කිරීම මෙතනදී අංශක 360 හරයට යනවා. මෙන්න මේ ප්‍රකාශනයේ තමයි ලියවෙන්නේ. දැන් අපි සුළු කරගත්තොත් මේ අංශක 360ට මේ අංශක 360 සුළු වෙනවා. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. මේ 5ට මේ 5 සුළු වෙනවා. මෙතන තියෙන 1L එකකට මේ L සුළු වෙනවා. එහෙමනම් ඉතුරු වෙලා තියෙන්නේ 5L සහ R. එහෙමනම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට ලැබෙන ප්‍රකාශනය තමයි 5RL. එහෙමනම් අපිට දැන් මේ කොටස් දෙකේ වර්ගඵලයට ප්‍රකාශනයක් මුළු පෘෂ්ඨ වර්ගඵලයේ විදිහට ලියන්න පුළුවන්. ඒ තමයි ආධාරකයේ වර්ගඵලය 5R වර්ගය සහ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 5RL එකතු කරලා. මේ තමයි මේ ප්‍රකාශනයේ ගොඩනැගෙන ආකාරය. ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි මේ මුළු පෘෂ්ඨ වර්ගඵලයට ලැබෙන ප්‍රකාශනයේ පමණයි. නමුත් මේ ප්‍රකාශනයේ ගොඩනැගෙන ආකාරය මම කියලා දුන්නේ ඒ පිළිබඳව යම් අවබෝධයක් ඕගොල්ලන්ට තියෙන්න ඕන නිසා. එහෙමනම් දැන් අපි උදාහරණයක් බලමු. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 5.25ක් සහ ඇල උස සෙන්ටිමීටර් 10ක් වන කේතුවක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. 5 = 7/22 විදිහට ගන්න කියලා දීලා තියෙනවා. එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපිට මේ සූත්‍රය යොදන්න පුළුවන්. අරේ විදිහට සෙන්ටිමීටර් 5.25ක් දීලා තියෙන නිසා ආධාරකයේ වර්ගඵලය සඳහා අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. 5R වර්ගයේ ඇසුරෙන් 7/22 ගුණ කිරීම 5.25 ගුණ කිරීම 5.25. දැන් අපි සුළු කරමු. මෙතනදී මේ 7 සහ 5.25 සුළු වෙනවා. 7 1යි 52ට 7 7යි 49ක් නිසා ඉතුරු 3යි 35ට 7 5යි. එහෙමනම් 22 ගුණ කිරීම 0.75 අගය අපි ලබා ගමු. 5^2 බිඳුව දැම්ම ඉතුරු 1යි 5^10 1/11යි 4^14 4 දැම්ම ඉතුරු 1යි 4^14 1/15යි. එතකොට 0.5 6 1 1650 විදිහට පිළිතුර ලැබෙනවා.
දැන් නැවතත් මේ 1650 අපි ගුණ කරන්න ඕනි 5.25. පසරක් 0.5යි, පසරක් 5.25 දැම්ම ඉතුරු 2යි, හයරක් 5 30යි, 2යි 32න් 2 දැම්ම ඉතුරු 3යි, පසරක් 1 5යි 3යි 8යි, දෙවරක් 0.5යි, දෙවරක් 5 10න් 0 දැම්ම ඉතුරු 1යි, දෙවරක් 6 12 1යි 13න් 3 දැම්ම ඉතුරු 1යි, දෙවරක් 1 2 1යි 3යි. ඊළඟට නැවතත් 1650 5න් ගුණ කරන්න තියෙන. එතකොට මේ යගේමයි ලැබෙන්නේ. අපි ලිව්වොත් 0.5යි 2යි 8. එතකොට 0, 5, 2, 8යි 3යි 11යි, 11යි 5යි 16යි 6 දැම්ම ඉතුරු 1යි, 3යි 4යි 5යි 6යි 8යි. එතකොට දශම ස්ථාන අපි වෙන් කරොත් කලින් මෙතන 1650 දශම ස්ථාන දෙකක් වෙන් වෙනවා. එතකොට ඒ දශම ස්ථාන දෙකත් එක්ක මේ දශම ස්ථාන දෙක එකතු වුනම් දශම ස්ථාන 4යි. දැන් එහෙමනම් දශම ස්ථාන 4ක් ලකුණු කරොත් 86.625 බිංදුව. අපි සාමාන්‍යයෙන් බිංදුව ලියන්නේ නැහැ. ඒ නිසා 86.625 විදිහට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර වලින්. දැන් ඊළඟට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට අපි ප්‍රකාශනයක් ලියමු. එතකොට 5RL ඇසුරෙන් ප්‍රකාශනයක් ලිව්වොත් 7/22 ගුණ කිරීම අරය 5.25 ඇලෝස සෙන්ටිමීටර 10යි. දැන් මේ 7 සහ 5.25 කලිනුත් සුළු වුණා. අපිට ඒ විදිහටම ලියන්න පුළුවන් 0.75. දැන් 22 සහ 0.75 ගුණිතය අපි කලින් ලබා ගත්තා 16.5 බිංදුව විදිහට. එතකොට 16.5 බිංදුව 10න් ගුණ කරාම වර්ග සෙන්ටිමීටර 165 විදිහට ලැබෙනවා. එතකොට මේ නිසා තමයි මේ වගේ සුළු කිරීම අපි පැහැදිලිව කරන්න ඕනි. මොකද එක තැනකදී ගුණ කරපු සංඛ්‍යා දෙකක් අපිට නැවත වරක් අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙමනම් අවසාන වශයෙන් මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් මේ 86.625 සහ වර්ග සෙන්ටිමීටර 165 එකතුව විදිහට අපි එකතු කරමු. එතකොට දශම කොටස මේ විදිහටම ලැබෙනවා. 6යි 5යි 11 එක දැම්ම ඉතුරු 1යි, 8යි 6යි 14 1යි 15 5 දැම්ම ඉතුරු 1යි, 1යි 1යි 2යි, 251.6යි 2.5 විදිහට පිළිතුර ලැබෙනවා. ඊළඟ උදාහරණය පතුලේ අරේ සෙන්ටිමීටර 14ක් සහ ඇලවුස සෙන්ටිමීටර 16ක් වූ ඍජු ඝන කේතුවකින් පතුලේ අරේ සෙන්ටිමීටර 7ක් සහ ඇලවුස සෙන්ටිමීටර 8ක් වූ කේතුවක් රූපේ පරිදි කපා ඉවත් කොට ඇත. ඉතිරි කොටසේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ හොයන්න ඕනි මෙන්න මේ ඉතුරු වෙලා තියෙන කොටසේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතකොට අපි ඉතුරු වෙලා තියෙන පෘෂ්ඨ මුලින්ම හඳුනගමු. මේ ඉහළ වෘත්තාකාර පෘෂ්ඨයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ ආධාරකේ වෘත්තාකාර පෘෂ්ඨය ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයත් අපි ගණනය කරන්න ඕනේ. මුලින්ම අපි විශාල කේතුවේ පතුලේ වර්ගඵලය හොයාගනිමු. එතකොට 5R වර්ගයට ආදේශ කරාම මෙතනදී සෙන්ටිමීටර 14ක් විදිහට දීලා තියෙන නිසා 7/22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 විදිහට ප්‍රකාශනයේ ලියන්න පුළුවන්. ඊළඟට කුඩා කේතුවේ පතුලේ වර්ගඵලයට ප්‍රකාශනයක් අපි ලබා ගමු 5R වර්ගයට ආදේශ කරලා. එතකොට ලැබෙන්නේ 7/22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. දැන් මේ එක් එක් ප්‍රකාශනයේ සුළු කරනවට වඩා මේ ප්‍රකාශන දෙකේ එකතුව අපි ගන්න ඕන නිසා මේ ප්‍රකාශන දෙක එකවරම එකතු කරන්න උත්සාහ කරමු. එතකොට පතුලේ වර්ගඵලවල එකතුව වෙන්නේ මේ කුඩා කේතුවේ පතුලේ වර්ගඵලය විශාල කේතුවේ පතුලේ වර්ගඵලයට එකතු කරාම. දැන් මේ ප්‍රකාශන දෙකේ පොදු පද අපිට පිටතට ගන්න පුළුවන්. එතකොට ඕගලන්ට පේනවා මෙතන 14 වෙනුවට අපිට ලියන්න පුළුවන් 7/2. මෙතනත් 14 වෙනුවට ලියන්න පුළුවන් 7/2. එතකොට පොදු පද විදිහට 7/22 තියෙනවා. මේ එක 7ක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන 7ක් ගන්න පුළුවන්. එතකොට අපි ලිව්වොත් 7/22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. දැන් මෙතන සම්පූර්ණ ප්‍රකාශනයේම පිටතින් ලියවිලා නිසා වරහන තුල අපි ලියන්නේ 1. මෙතනදී 7/22 සහ 7/2 පිටතට ඇවිල්ලා තියෙනවා. ඉතුරු වෙලා තියෙන්නේ දෙවරක් 2. ඒ කියන්නේ 4යි. එහෙමනම් එකතු කිරීම 4 විදිහට ලියන්න පුළුවන්.
එහෙමනම් ගුණ කිරීම ලකුණකින් සම්බන්ධ වෙන්නේ එක එකතු කිරීම හතර කියන එක. එක එකතු කිරීම හතර කියලා කියන්නේ පහයි. එහෙමනම් 7න් 22 ගුණ කිරීම, 7 ගුණ කිරීම, 7 ගුණ කිරීම පහ. දැන් අපිට පහසුවෙන් එක පියවරකින් සුළු කරගන්න පුළුවන්. එතකොට වැරදීම් සිද්ධ වෙනවා අඩුයි. ඒ වගේම වෙලාවත් ඉතුරු වෙනවා. 7ට 7 සුළු වෙනවා. 22 ගුණ කිරීම පහ. පසරත් දෙක 10න් බිඳුව දැම්ම ඉතුරු 1යි. පසරත් දෙක 10 1යි 11යි. ඊළඟට 110 ගුණ කරන්න ඕන 7ෙන්. 7තරක් 0.7යි 7තරක් 1.7යි 7තරක් 1.7යි. එහෙමනම් වර්ගඵලය ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 770 විදිහට. එහෙමනම් මේ විදිහට අපිට මේ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඊළඟට අපි මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයමු. මුලින්ම ඒ සඳහා මේ විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට අපි ප්‍රකාශනයක් ලියන්න ඕනි. එතකොට φRL තමයි අපි භාවිතා කරන ප්‍රකාශනය. එහෙමනම් 7න් 22 ගුණ කිරීම, 14 ගුණ කිරීම, 16. ඊළඟට කුඩා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයටත් මේ φRL භාවිතයෙන්ම අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ 7න් 22 ගුණ කිරීම, 7 ගුණ කිරීම, 8. එතකොට මෙතනදී විශාල කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයෙන් කුඩා කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අඩු කරාම ඉතුරු වෙන කොටස තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙමනම් ඉතිරි වෙන වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් විශාල වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයෙන් කුඩා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අඩු කරලා. මෙතනදිත් අපිට කලින් වගේම පොදු පද පිටතට අරගෙන අඩු කරන්න පුළුවන්. එහෙමනම් 14 කියලා කියන්නේ 7වරක් 2යි, 16 කියලා කියන්නේ 8වරක් 2යි. මෙතනදී මේ 7න් 22 පොදු පදයක් වෙලා තියෙනවා. 1/7ක් පොදු පදයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම 8 පොදු පදේ විදිහට ගන්න පුළුවන්. එහෙමනම් පොදු පද ටික ලිව්වොත් 7න් 22 ගුණ කිරීම, 7 ගුණ කිරීම 8. දැන් මෙතන ඉතුරු වෙලා තියෙනවා 2වරක් 2 4. මෙතන මුළු ප්‍රකාශනයේම පිටතින් ලියවිලා තියෙන නිසා අඩු කිරීම 1. ඉතුරු ගුණ කිරීමේ ලකුණකින් සම්බන්ධ කරන්න පුළුවන් 4-1. එහෙමනම් ඊළඟ පියවරේ 4-1 කියලා කියන්නේ 3යි. දැන් අපි සුළු කරමු. 7 7ට සුළු වෙනවා. මෙතන 8වරක් 3 24යි. 24 22ෙන් ගුණ කරාම 2වරක් 4 8යි, 2වරක් 2 4යි. 2වරක් 4 8යි, 2වරක් 2 4යි. එකතු කළාම ලැබෙනවා 8යි. 8යි 4යි 12න් 2 දැම්ම ඉතුරු 1යි. 4-1-5 වර්ග සෙන්ටිමීටර 528 විදියට පිළිතුර ලැබෙනවා. දැන් අපිට මේ පතුලේ වර්ගඵලවල එකතුව සහ ඉතිරි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මේ විදිහට එකතු කරන්න පුළුවන්. එහෙමනම් 770ට 528ක් එකතු කරාම 8යි, 7යි 2යි 9යි, 7යි 5යි 12යි. එමනම් වර්ග සෙන්ටිමීටර 1298 විදිහට අපිට අවසාන පිළිතුර ලැබෙනවා. එතකොට මේ වගේ සුළු කිරීමකදී මතක තියාගන්න එක් එක් පියවරවලදී වෙන වෙන පිළිතුර සුළු කරන්නේ නැතුව පුළුවන් තරම් සුළු කිරීම් අඩුවෙන් සිද්ධ කරලා අවසාන පිළිතුරේ පමණක් සුළු කරන්න පුරුදු වෙන්න. අපි ඊළඟට බලමු ගෝලය සහ පරිසිලින්ඩරය කියන්නේ මොකටද කියලා. මේ දක්වලා තියෙන්නේ අරය R වන ගෝලයක්. එතකොට මේ ගෝලයේ පිටින් තියෙන්නේ වක්‍ර පෘෂ්ඨයක්. එතකොට ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ විදිහට හඳුන්වන්නේ මේ පිටින් තියෙන කොටස. එතකොට පරිසිලින්ඩරයේ විදිහට හඳුන්වන්නේ මේ ගෝලයේම අරය තියෙන මේ ගෝලයේ විෂ්කම්භය උසට ලැබෙන විදිහට සකස් කරපු සිලින්ඩරයකට. එතකොට හරියටම ඕගොල්ලෝ මේ සිලින්ඩරේ සකස් කරොත් මේ ගෝලය මේ සිලින්ඩරය තුල රඳවන්න පුළුවන්. එහෙමනම් මේ විදිහට සකස් කරපු සිලින්ඩරයක් අපි හඳුන්වනවා පරිසිලින්ඩරයක් විදිහට. දැන් මේ පරිසිලින්ඩරය භාවිතා කරලා තමයි අපි මේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයට ප්‍රකාශනයක් ලබා ගන්නෙ. ආකිමිඩිස් කියන ගණිතඥයා හොයාගෙන තියෙනවා මේ පරිසිලින්ඩරයේ මේ විදිහට කොටසක් වෙන් කරලා ගත්තොත් මේ සිලින්ඩර කොටසේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඊට සමාන්තරව
මේ කොටසට ඇතුළතින් පිහිටලා තියෙන ගෝලයට අදාළ කොටසේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට සමානයි කියලා. ඒ වගේම මේ කොටස ගත්තත් මේ සිලින්ඩර කොටසේ වර්ගඵලය මීට සමාන්තරව මේ කොටසට ඇතුළතින් පිහිටලා තියෙන ගෝලයට අදාළ කොටසේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට සමාන වෙනවා. ඒ අනුව අපිට පුළුවන් මේ මුළු පරිසිලින්ඩරේ වර්ගඵලය සහ ගෝලයේ වර්ගඵලයට ප්‍රකාශනයක් සකස් කර ගන්න. එහෙමනම් සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි ඉගෙනගෙන තියෙනවා 2.5R විදිහට. එතකොට අපි හිතමු ගෝලයේ අරය R විදිහට. එහෙමනම් ගෝලයේ අරය R වෙනවා නම් සිලින්ඩරේ අරය වෙන්නේ R-මයි. සිලින්ඩරේ උස වෙන්නේ මේ අරය වගේ දෙගුණයක්, ඒ කියන්නේ විස්කම්භය, ඒ කියන්නේ 2R. දැන් අපි පරිසිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට ප්‍රකාශනයක් ලිව්වොත් 2.5 සිලින්ඩරේ අරය R-මයි, උස වෙන්නේ H වෙනුවට 2R. දැන් මෙතනදී ගුණ කරොත් දෙවරක් දෙක 4යි, 5 R ගුණ කිරීම R කියන්නේ R වර්ගය. 4යි 5 R වර්ගය. දැන් පරිසිලින්ඩරේ වර්ගඵලය 4යි 5 R වර්ගය නම් කලින් කියපු සම්බන්ධතාවයට අනුව ගෝලයේ වර්ගඵලය වෙන්නේ 4යි 5 R වර්ගය. එහෙමනම් ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය, එහෙම නැත්නම් ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයේ ප්‍රකාශනයේ තමයි 4යි 5 R වර්ගය. දැන් අපි මේ සම්බන්ධ උදාහරණයක් බලමු. විස්කම්භයේ සෙන්ටිමීටර 7ක් වූ ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න. එතකොට ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය තමයි 4යි 5 R වර්ගය අපි ආදේශ කරොත්. මෙතනදී දීලා තියෙන විස්කම්භය නිසා එතකොට අපි අරේ විදිහට ආදේශ කරන්න ඕනේ 7 බෙදීම 2. එහෙමනම් 4 ගුණ කිරීම 5 වෙනුවට 7ෙන් 22 ගුණ කිරීම 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2. සුළු කරොත් 7ට 7 සුළු වෙනවා. මේ දෙකත් එක්ක 4 සුළු වුණාම 2යි. නැවත මේ දෙකත් එක්ක මේ දෙක සුළු වෙනවා. එතකොට 22 ගුණ කිරීම 7 යගේ 4ක් 2 14ෙන් 4 දැම්ම ඉතුරු 1යි. 4ක් 2 14 1යි 15යි. වර්ග සෙන්ටිමීටර 154 විදිහට පිළිතුරු ලැබෙනවා. දැන් ඊළඟ උදාහරණේ තියෙන්නේ විස්කම්භයේ සෙන්ටිමීටර 7ක් වූ ඝන අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. එතකොට ඝන අර්ධ ගෝලයක් තමයි මේ රූපේ දක්වලා තියෙන්නේ. මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කලින් ගෝලයේ වර්ගඵලයෙන් අඩක්. ඒ කියන්නේ මේ කොටස අපිට ගන්න පුළුවන් 4යි 5R වර්ගය දෙකෙන් බෙදලා. නමුත් මෙතනදී අලුත් පෘෂ්ඨයක් අපිට හම්බ වෙලා තියෙනවා ඝන අර්ධ ගෝලයේ. ඒ තමයි මේ පෘෂ්ඨය. මේ පෘෂ්ඨයේ වෘත්තාකාර පෘෂ්ඨයක්. එතකොට වෘත්තාකාර පෘෂ්ඨයක වර්ගඵලය හොයන්නේ 5R වර්ගයෙන්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ඝන අර්ධ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයට ප්‍රකාශනය 4යි 5R වර්ගය දෙකෙන් බෙදුවම 2යි 5R වර්ගයට 5R වර්ගයක් එකතු කරලා. එතකොට 2යි 5R වර්ගයට 5R වර්ගයක් එකතු කරාම 3යි 5R වර්ගය. එහෙමනම් ඝන අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය තමයි 3යි 5R වර්ගය. දැන් විස්කම්භයේ සෙන්ටිමීටර 7යි. එහෙමනම් අපි ආදේශ කරනකොට 3 ගුණ කිරීම 7ෙන් 22 ගුණ කිරීම 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2. දැන් අපි සුළු කරොත් 7ට 7 සුළු වෙනවා. දෙවරක් 1යි, දෙවරක් 11යි. මෙතනදී 3වරක් 7 21යි. 21 ගුණ කිරීම 11 යගේ ලබා ගමු. 1වරක් 1 1යි, 1වරක් 2 2යි, 1වරක් 1 1යි, 1වරක් 2 2යි. 231. 231 බෙදීම 2 කියලා කියන්නේ 2ට 2 ඒවා 1යි, 2වරක් 1 2යි, 2න් 2ක් 0යි, 3ට 2 ඒවා 1යි. 1වරක් 2 2යි, ඉතුරු 1යි, 11ට 2 ඒවා 5යි, 10යි ඉතුරු 1යි, 10ට 2 ඒවා 5යි. 115.5 විදිහට පිළිතුරු ලැබෙනවා. එහෙමනම් මතක තියාගන්න ඕන කරුණක් තමයි ඝන අර්ධ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය 2යි 5R වර්ගය නෙමෙයි 3යි 5R වර්ගය. ඒකට හේතුව තමයි මේ විදිහට ගෝලයක් හරියටම දෙකට බෙදුවම වෘත්තාකාර පෘෂ්ඨයක් අලුතෙන් අපිට හම්බ වෙන නිසා. ඊළඟ උදාහරණය මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 9856ක් වූ ඝන ගෝලයක විස්කම්භය සොයන්න. දැන් ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය 4යි 5R වර්ගය වෙනවා. එහෙමනම්
මේ 4 5R වර්ගයේ තියෙන සංකේතම භාවිතා කරලා අපි මේ 9856 සමාන කරමු. එතකොට 4 ගුණ කිරීම 7 22 ගුණ කිරීම R ගුණ කිරීම R එහෙම නැත්නම් R වර්ගය සමාන වෙනවා 9856ට. දැන් අපි මේ R වර්ගය උක්ත කරගන්න ඕනේ. අපිට හොයන්න තියෙන්නේ විෂ්කම්භය. ඒ සඳහා array තමයි ඉස්සෙල්ලම අපි හොයාගෙන ඉන්නේ. දැන් R වර්ගය උක්ත කරාම මේ හරේ තියෙන 7 මේ පැත්තට යනකොට ලවයට යනවා. එහෙමනම් 9856 ගුණ කිරීම 7 බෙදීම මේ 4 සහ 22 අනික් පැත්තේ හරේට යනවා. මේ විදිහට. දැන් ප්‍රවේශමෙන් අපි සුළු කරගමු මේ ලැබිච්ච ප්‍රකාශනය. එතකොට මුලින්ම අපි දෙකෙන් බෙදුවොත් දෙවරක් 2යි 9856ට දෙවරක්. 4යි 18ට 9යි 5ට 2යි 16ට 8යි. නැවතත් දෙකෙන් බෙදුවොත් දෙවරක් 1යි මෙතනදී 4ට 2ව 2යි 9ට 2ව 4යි 12ට 2ව 6යි 8ට 2ව 4යි. දැන් මේ 22 සහ 2464 අපි දෙකෙන් බෙදමු. දෙවරක් 11යි දෙවරක් 1යි 2යි 3යි 2යි 1232යි. දැන් 1232 11ෙන් බෙදනවා. එතකොට 11සරක් 1යි 12ට 11ව 1යි ඉතුරු 1යි 13ට 11ව 1යි ඉතුරු 2යි 22ට 11ව 2යි. එමනම් අවසාන වශයෙන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ 112 ගුණ කිරීම 7. එතකොට මේ වගේ තැනකදී ප්‍රවේශමෙන් සුළු කරන්න මේ ප්‍රකාශනය ඉතා වැදගත් වෙනවා අපිට අවසාන පිළිතුර කරා යන්න. දැන් 112 අපි ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියමු. 112 බෙදීම 2 11ට 2ව 5යි ඉතුරු 1යි 12ට 2ව 6යි 56යි. 56 බෙදීම 2 5ට 2ව 2යි 16ට 2ව 8යි. නැවතත් දෙකෙන් බෙදුවොත් 2ට 2ව 1යි 8ට 2ව 4යි. බෙදීම 2 7යි. දැන් අපිට ලියන්න පුළුවන් 112 වෙනුවට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 7. මේ 7 මේ විදිහටම පහලින් ලියවෙනවා. දැන් R වර්ගය කියන්නේ 2ව 4ක් සහ 7ව 2ක්. එහෙමනම් R කියලා කියන්නේ අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 7 විදිහට. දැන් මෙතන සුළු කරාම ලැබෙනවා දෙවරක් 2 4යි 4වරක් 2 28යි. R සමානයි 28 විදිහට අපිට පිළිතුර ලැබුණා. දැන් අපි හොයන්න ඕන විෂ්කම්භය. එහෙමනම් විෂ්කම්භය කියන්නේ මේ වගේ දෙගුණයක්. එතකොට 28 වරක් 2 කියලා කියන්නේ 56යි. එහෙමනම් අවසාන වශයෙන් අපිට පිළිතුර ලියන්න පුළුවන් විෂ්කම්භය සමානයි සෙන්ටිමීටර 56 විදිහට. හොඳයි. 11 ශ්‍රේණියට අදාළ ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලයේ පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.